රාජපක්ෂ කියන සර්නේම් එක ලංකාවේ තියේද නැද්ද? ඇති. මම නම් කියන්නේ ඇති. රාජපක්ෂ ප්‍රේමදාස වික්‍රමසිංහ ඔය එකම අතලොස්ස. ඒ කියන්නේ දැන් ඔය රංජන අයියා වුණත් ප්‍රසිද්ධිය කියන්නේ මේ අය හරි එකමුතුයි කියලා මම ඒක පාර්ලිමේන්තේ ගෙනකොටත් මම දැක්කා. දැන් මේ වෙලාවේ ලංකාවේ හැමෝම කියන්නේ ගෝගෝටා කියලා. ඔව්. ඔයත් ගෝගෝටා පදනමේ ඉන්නවද? එතකොට ඒකත් එක්ක මට ප්‍රශ්න තිබ්බා. නමුත් මම දැනන් හිටියේ නැහැ මේ රටේ හැමෝ මේ තරම් මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. මේ කතා මේ විවෘතව එළියට බහින එකෙන් අද ගොඩාක් අය එළියට ආපු එකෙන් මම දකින්න අපි හැමෝටම එකම දුක. මට තියෙන දුක අපි හැමෝටම තියෙනවා කියන එක අපිට පේන්න ගන්නවා. මේ පොළොවේ පය ගහලා තමන් ඒ කියන්නේ ඒ යථාර්ථෙත් එක්ක ජීවත් වෙන මේ අහිංසක මිනිස්සු දුක කියද්දි ඒ දුක ඇහෙන්නේ නැති ගානට ජනාධිපතිතුමා අප කතා කරන්න පටන් ගත්තා. කියන්නේ යාගර නෑ මම කරන්න යන හොඳ වැඩක්. ඒ කියන්නේ මේ ආසියාවේ පළවෙනි වතාවට මෙහෙම ලොකු දැඩි තීරණයක් ගත්ත හොඳ තීරණයක් ගත්ත කෙනෙක් විදිහට නම සනිටුහන් කරන්න උත්සාහ කරනවා මිසක් අර අහිංසක මිනිස්සුන්ගේ කටහඬ ඇහෙන්නේ නෑ. අනාගතය ගැන ලොකු බයක් තියෙනවා. හෙට දවස ගැන කොහොමද කියලා මට කියන්න බෑ. ඉන්දන වුණත් 100%කින් වැඩි වෙලා තියෙන මාස 4ක් ඇතුළත. අද මම අද දැක්ක මේ නිවුස් එක මේ තවත් වැඩි වෙලා කියලා. කට තියෙන බලිර ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ගේ රංජන අයියා හරියක් කිව්වා. නමුත් මොකද්ද ඒකේ වැඩි? කියන්නේ අපි අර ඉස්තර වගේ ওই කැලෑපතර ගගා ඉන්න පුළුවන් කාලේ යුගයක්ද මේ? අපිට වගකීමක් ඇතු. එයාට වගකීමක් ඇතු මිනිස්සු මනුස්සයට කියන්න පුළුවන්. එයාට අල්ල දෙන්න පුළුවන්. කවුද අල්ල දුන්නේ? ඉතින් අර ගැලරියට කතා කරනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා ගේත්. මැදපෙර දිගේ ගිහින් දුක් විඳින අපිට වැඩියෙන්ම විදේශ විනිමය ගෙනපු ඒ කාන්තාවන්ගේ දුක් ඒ කඳුළු විකුණන් කතා කරපු කෙනෙක් විදිහට මම රංජන අයියව දකින්න. නමුත් ඒ මිනිස්සුන්ට සේවයක් කරපු කෙනෙක් විදිහට මම දකින්න නැහැ ඇත්තටම. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තනතුර පරිස්සම් කරගන්න මේ දේශපාලඥයන්ට කඩේ යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොනවාද මේ පාස්කු ප්‍රහාරයත් ඔහොමයි බැඳුම් කරපු ප්‍රශ්නෙත් ඔහොමයි. ඉතින් මේ සියලුම දෙනාගේ ලොකු ගැටලු තියෙනවා. මේ හැම දෙයක්ම විසඳ ගන්න බැරි වෙයිද පුළුවන් වෙනටත් වඩා කොහේ හරි කොනකින් එකක් හරි මොකක් හරි එකක් අල්ලගන්න අපිට හොඳ නායකයෙක් අවශ්‍යයි. මම තමයි මේ මගේ රට. ඉතින් ඒකට මට කරන්න පුළුවන් පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒක මම මේ දවස්වල කරනවා. නමුත් රැල්ලට නම් මම යන කෙනෙක් නෙමෙයි. රැල්ලට යනවා නම් මම මෙහෙම අවංකව කතා කරන්නෙත් නැති වෙයි කියලා මම හිතනවා. සුදු පාට වෑන් එකක්, කළු පාට වෑන් එකක්, නිල් පාට වෑන් එකක් ගෙවල් ගාව කරකෙයිද? ඔය කතා කරන බහුතරයක් මොකද ටීවී චැනල් වල පේන්නේ නැති සමාජ මාධ්‍ය වල විතරක් පේන චරිත වලට එහෙම වෙයිද? මට ඇතුළු අපි කියන්නේ සමස්තයක් විදිහට ඒ බය මට හැමෝම ගැන තියෙනවා. ගීත් ලංකාවේ අද දවසේ මොනවාද වෙන්නේ? ඒ දේවල් වලට කතා කරන්න කට්ටිය එක එක විදිහට ඉදිරිපත් වෙනවා. හැබැයි මේ කතා කරන්නේ හදවතට එකඟව කතා කරන මනුස්සෙක් එක්ක. අයිබෝන්. අයිබෝන්. හැමතැනකදීම ඔයා කියන්න ඕන දේ මූණට කියලා සමහරක් වෙලාවට අඬලා තියෙනවානේ. උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතේ මම අඳුල්ලා දෙන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට හිටපු, එහෙම නැත්නම් අම්මා කෙනෙක් විදිහටද, එහෙම නැත්නම් පොළවේ පය ගහලා ජීවත් වෙන ගැහැණියක් විදිහටද? මම හිතන්නේ කනේ මන්ත්‍රීකමට වඩා අනිත් දෙකට තමයි අනිවාර්යෙන්ම මම කැමති. මේ අම්මා කියන পদවිය තරම් උතුම් পদවියක් ඇත්තරම මට නම් නැහැ. මේ පොලේ පය ගහලා ඉන්න උත්සාහ කරනවා මල්ලි. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන වෙලාවල අනන්තයි. හරි. දැන් මේ වෙලාවේ ලංකාවේ හැමෝම කියන්නේ ගෝගෝටා කියලා. ඔව්. ඔයත් ගෝගෝටා පදනමේ ඉන්නවද? අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ ඔයාටත් දැන්ලා තියෙනවද වාහනේ පෙට්‍රල් ගහන්න බැරුව පෝලිං වල ඉඳලා, එහෙම නැත්නම් වට දුවෙක් ඉන්නව. දුවට කන්න බොන්න කිරිපිටි ටික අරන් දෙන්න බැරි අමාරු වේදනාව දැනෙනවද? අවංකම කරනනම් ගීත් ඒක අනිවාර්යෙන් දැනෙනවා. ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන් අපේ ජීවිත ගත්තාම ටිකක් වේගවත් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාකාරී නැහැ. අපි ලොකු කණ්ඩායම් එක්ක හැමතිස්සෙම වැඩ කරනවා. එතකොට රුගත කිරීම වලදී ඒ තියෙන විවිධාකාරත් එක්ක අපිට ඇත්තටම දවසක් පෝලිමකට කැප කරන්න අමාරුයි. අර මට මගේ ඇත්තටම මගේ නිින්දන ටික අඩු වෙච්ච ගමන් අනික මගේ දුවගේ රාජකාරියත් එක්ක හරියට ගමන් තියෙනවා. ඒතර ඒක අනිවාර්යයෙන්ම මට ප්‍රබලව දැනෙනවා. සහ අනිවාර්යෙන් මගේ ගෙදර ආර්ථිකයේ ගෙනියන්නේ මම. මගේ දුවගේ සම්පූර්ණ වගකීම මම ආරන්තිර මගේ දුවගේ තාත්තගෙන් සහයෝගයක් තිබුණත් මම මට තනියෙන්ම මේක උහුලන්න පුළුවන් තැනකට තමයි මම හිත හදාගෙන එයාගේ උදව් ගන්න පුළුවන් උදව් අරන් ඉන්නේ. නමුත් ඊට එහා ප්‍රශ්නයක් මට නම් තියෙන්නේ ගීත්. ඇත්තටම මේ අවංකව කියන මට මේ රජයේත් එක්ක මෑතක මට ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්ත එක තැනක් තමයි මේ ගොවියන්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ ගීත්. අපි රුගත කිරීම වලට අනන්තවත් පිට ගම් වලට යවෙනවා. එතකොට මේ අපිට තියෙන මේ කලබලේ ගම්වල මිනිස්සුන්ට නැහැ.
ඒ මිනිස්සු පුළුවන් තරම් වගා කරගෙන කොළඹට එන්න එකට කිසිම උමනාවක් නැහැ. තමන්ගේ ඥාතීන් එක්ක හිතමිතුරුන් එක්ක හරි සැහැල්ලු සරල ජීවිතයක් ඇතර ගෙනියනවා. මේ හැබැයි ඒ අහිංසක මිනිස්සු කියන සහ ඒගොල්ලෝගේ ආදායම ඒ හැමදේම හරි ඒකාකාරීව දිගටම කෙරුණා. ඒක පිළිවෙලක් ඇතුව ඒක ඒක රජයට බරකුත් නැහැ. රජය සහ මොකද මේ අඩුමෙලට පොහොර දෙනවා යකම් මොක වුණත් ඒ ඒ සහනෙට වඩා මේ මිනිස්සුන්ගේ ඒකාකාරී රටාව ඇතුලේ මේ මිනිස්සු සෑහීමක් ඇතුව ජීවත් වුණා. නමුත් මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ඒ අහිංසකම මිනිස්සු ටික ඒ කියන්නේ රටට කිසිම බරක් නැති ඒ ජනතාවට ඒ ඇති වෙච්ච ප්‍රශ්න තමයි මට ඉස්සෙල්ලාම වංක මට හිතට දුන්නේ. මොකද ඒ කියන්නේ මේ ගෝගෝට කියන ප්‍රශ්න එහෙම නැත්නම් මට පටන් ගත්තේ එතනින්. කන්සෙප්ට් එකයි එහෙම නැත්නම් මෙයාව එලවන්න පටන් ගත්තේ ඔය පොර ප්‍රශ්නේ. එතන තමයි මගේ හිතට වැදුනේ. මට දුක හිතෙන්න ගත්තේ. නැත්නම් දැන් මගේ ජීවිතයේ තියෙන ආර්ථික ප්‍රශ්න මට කල්පනාකරගෙන කරගන්න පුළුවන් කියලා වංකව කියනවා. ඒ කියන්නේ මම මට තුන් වෙල කා ගන්න බැරි. මට උළු හුස් ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ දෙයන්ගේ පිටේ. මට මගේ පවුලේ අයගේ මට උදව් තියෙනවා. මගේ දෙයියන්ගෙන් මට ආශිර්වාදයක් තියෙනවා. ඒතර ඒකනේ වෙන අරක ඒ කියන්නේ හැමතිස් අනික රජය හැමතිස්සෙම වග කියන්න ඕනේ මගේ පෞද්ගලික ප්‍රශ්න දේවල් වලට වඩා මම පෞද්ගලික හිතන්නේ මේ පොදු දේවල් වලට ගැන විශේෂයෙන් අනික ඒ වැඩපිළිවෙල තිබ්බ ඒ අතපසු වීම හෝ නැත්තම් ඒ තේරුම් නොගැනීම ඒ කියන්නේ තියෙන ඒ රසායනික පොර තහනම් කරලා මොනවාද මේ කාබනික පොර ගේන එකේ සරලම මේ පොඩි දරුවෙක්ට උනත් වැඩක් කරන්න යනකොට තියෙන දේ නැති කරලා එතනට වෙන දෙයක් ගේන එකේ තියෙන ඒ සරල තීරණ තීන්දුව ඇයි මේ මිනිස්සුන්ට ගන්න බැරි වුණේ කියන මට හිතා ගන්න බැහැ. ඉතින් මුලින්ම කිව්වේ මොල හතක් තියෙන මිනිස්සෙක් කොහොම හිතලා වැඩ කරනවා කියලා. ඉතින් එච්චර සරල දෙයක් ඇයි බැරි වුණේ කියන එක මට අදහ ගන්නවා. අනික ඒ ඔක්කොමතර මට තියෙන දුක ന്യൂസ് වල මේ දුක කියන්න ගත්තේ මේ ගොවියෝ මේ පොළවේ පය ගහලා තමන් ඒ කියන්නේ ඒ ඒ ඒ යථාර්ථෙත් එක ජීවත් වෙන මේ අහිංසක මිනිස්සු දුක කියද්දි ඒ දුක ඇහෙන්නේ නැති ගානට ජනාධිපතිතුමා කතා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එයා කියන්නේ නෑ මම කරන්න යන හොඳ වැඩක්. ඒ කියන්නේ මේ ආසියාවේ පළවෙනි වතාවට මෙහෙම ලොකු දැඩි තීරණයක් ගත්ත හොඳ තීරණයක් ගත්ත කෙනෙක් විදිහට නම සනිටුහන් කරන්න උත්සාහ කරනවා මිසක් අර අහිංසක මිනිස්සුන් කටහඬ නැහැ. අනික දැන් කියන්නේ විපක්ෂ බයින් එක හැමදාම කරනවානේ. ඒක ඒගොල්ලන්ට මිනිස්සු ඡන්ද දීලා තියෙන බැන බැන ඉන්න කියන විතරමද කියලා එකත් හිතෙනවා. ඒ කියන්නේ ඒකත් ප්‍රශ්නයක් විපක්ෂයක් වෙන්න ඕනේ. මේ හරි වැරදි දෙයක් කරනවා නම් ඒක හරි පැත්තට ගේන්න. නමුත් හරි පැත්ත හරි දෙයක් කරනවා නම් ඒකට හොඳයි කියලා කියන්නත්. මොකද මිනිස්සුන්ව නොමග යමන කණ්ඩායමක් තමයි විපක්ෂ කියන්නේ. ඒතර විපක්ෂ නෙමෙයි මේ බයින්නේ. මේ සාමාන්‍ය ගොවියෝ. එතනින් තමයි මගේ 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 විරුද්ධත් වෙන පටන් ගත්තේ. හරි එතනින් පටන් ගත්ත ඔබගේ ගමන එහෙම නැත්නම් ඔබගේ විරුද්ධත්වය අද මුළු ලංකාවම පිළි අරන් තිනවා. ඒ කියන්නේ go gota go home කියන concept එකට එහෙම නැත්නම් ඒ යටතේ මිනිස්සු පෙළ ගැහිලා ඉන්නවා. දවසකට 1000ක් එකතු වුණොත් හෙට දවසේදී 2000ක් වෙලා. ඒ රිදෙන හින්දාද මිනිස්සුන්ට? පැහැදිලිම මං හිතන්නේ ගීත් මට මේ 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 protest එකේ තියෙන සතුටුදායකම කරුණ තමයි ගීතෙන් මට මේ රටේ පිළිවෙල ගැන මට ලොකු ප්‍රශ්න තිබ්බා. මම පිටරටක හැදෙන්නේ මගේ මුළු ජීවිතේම 95%ක්ම වගේ හැදෙන්නේ. එතකොට ඒකත් එක්ක මට ප්‍රශ්න තිබ්බා. නමුත් මම දැනන් හිටියේ නැහැ මේ රටේ හැමෝ මේ තරම් මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. මේ කතා මේ විවෘතව එළියට බහින එකෙන් අද ගොඩාක් අය එළියට ආපු එකෙන් මම දකින්න අපි හැමෝටම එකම දුක. මට තියෙන දුක අපි හැමෝටම තියෙනවා කියන එක අපිට පේන්න ගන්නවා. පාරට හැමෝම එළියට බහලා නැහැ. නමුත් ගෙවල් වලින් මිනිසුන්ටත් ওই දුක තියෙනවා. මිනිසුන්ට පාරට බහලා පුරුදු නැහැ කියලා මම දකිනවා. ඒ අතරේ අතලොස්සක් ඉන්නවා මේ අවුරුදු 20 30 ගණන් 40 ගණන් 50 ගණන් පරණ කතා ඇදෑද ආණ්ඩුවට හොඳ කියන මිනිසුත් ඉන්නවා. නමුත් ඒ අය හරි සුළු පිරිසක්. සහ මම ඒකට පොඩ්ඩක්වත් එකඟ වෙන්නේ නැහැ. මොකද මේ අර මාකට් කර ඒ කියන්නේ පරණ දේවල් මාකට් කර කන්න පුළුවන් කාලයක් නෙමෙයි දැන්. ඒ කියන්නේ අද වර්තමානයේ අපිට එදාට වඩා ගොඩක් ලොකු වෙනස් ප්‍රශ්න ගොඩනක් තියෙනවා. මේ ප්‍රශ්න ගොඩනක් එක්කම හිටියොත් මේ රට බොහොම ඒ කියන්නේ දරිද්‍රතාවයටම අනිවාර්යෙන් පෙළෙන රටක් වෙනවා. මේ මිනිස්සු බැරිගාතේ හරි රට පයින්න يعني රිෆියුජි වීසා එකක් හරි අරගෙන හරි නැත්නම් මොකක්ම හරි විදිහකින් හොරෙන් හරි කොහොම හරි විදිහකින් මිනිස්සු රට යන්න දැන් ගොඩක් උනන්දු වෙනවා. ඒ රට යනවා එකම දුවවත් රට
යවනවද? ආ මේ ලංකාවේ දුවව තියනවද නැද්ද? එතන මම දැඩි තීරණයකට මට එන්න බෑ ගේත් මම දැඩි තීරණ ගන්න කැමති නැහැ දැන් විශේෂයෙන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න කැමති නැහැ මොකද ජීවිතේ අපිට එන ප්‍රශ්නත් එක්ක අපි කොහොම හැඩගැහෙයිද කියලා මම දන්නේ නැහැ හැබැයි එක දෙයක් අවංකව කියන්නේ මට නම් එහෙම රට යන්න මට පහසුකමක් නැහැ මට හිතිච්ච ගමම රට යන්න මට පහසුකමක් නැහැ ඒකට මම මහන්සි වෙන්න කැමතිත් නැහැ ඒ කියනවා වැටිලාද මේ මේ යන රටේ தත්ත්වෙත් එක අනිත් මිනිසුන්ට වෙලා තියෙන දේත් එක ආටිස් කෙනෙක් විදියට ඔයාටත් ඒ මට අනාගතය ගැන ලොකු බයක් තියෙනවා අද මට මෙහෙම ඔලොස්සන් ඉන්න පුළුවන් හෙට දවස ගැන කොහොමද කියලා මට කියන්න බෑ ඉන්දන වුණත් 100%කින් වැඩි වෙලා තියෙන මාස 4ක් ඇතුළත අද මම අද දැක්ක මේ නිවුස් එකක් මේ තවත් වැඩි වෙලා කියලා ඒ කියන්නේ ජීවන වියදම මෙහෙම යද්දි අපේ ආදායම එන්නේ අඩු වෙනවා ඇත්ත කතාව ගීත් මොකද කලාකරුවෝ මම විතරක් නෙමෙයි පොද්දුවේ කලාකරුවන්ගේ වැඩ තියෙන කාලයක් තියෙනවා ඊටසේ නැති වෙන කාලයක් තියෙනවා ඒක අවිහාරි අවිනිශ්චිතයි ව්‍යාපාර කරන මිනිසුන් හොඳටම අමාරුයි මේ පඩියට ජීවත් වෙන මිනිසුන්ට මේ ජීවන වියදම 100%ක් වැඩි වෙනකොට පඩිය රුපියල් 2000ක් විතරක් වැඩි කරගන්න පුළුවන් ඒතර හෙට ගැන බයක් අනිවාර්යෙන් තියෙනවා ලංකාවේ තියෙන මේන්ම ටීවී චැනල් දෙක තුනක් එහෙම නැත්නම් FM චැනල් දෙක තුනක් එකතු වෙලා ලංකාවේ මිනිස්සුගේ ඔළුව හදලිවරලා මේ රජය ගෙනාව වෙන්න බැරිද මාධ්‍ය වගේ කියන්න ඕනේ එක පැත්තකින් ඇත්තටම يعني මේ හැබැයි කියන්න කොහොම කිව්වත් අසන්න සිහිබුද්දෙන් අසියොතුයි හැබැයි හිමයි කියලා මේ 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 රටේ ඇති වෙලා තියෙන කේදවාචකයේ සියලුම පාර්ශ්වයන් ඡන්දදායකින් ඉඳන් මාධ්‍යෙන් ඉඳන් සියලුම දෙනවක් කියොතුයි මේ මාධ්‍ය මීටර අනිවාර්යෙන් වගකීමෙන් වැඩ කර යුතු ඒකට මම පොඩි උදාහරණයක් මම මේ කිව්වොත් දැන් ඔය නිවුස් සෙග්මන්ට් වල දේශපාලඥයෝ බුරණ තැන් තියෙනවානේ ඇත්තම කියන්නේ මම മന്ത്രി කෙනෙක් කාලේ මංගාවට ඇවිල්ලා ජර්නලිස්ට්ලා අහලා තියෙනවා අරයා මෙහෙම කිව්වා එයාට ගහලා කියමුනේ මොනවා හරි දාන්න පුළුවන් ලේසි පබ්ලිසිටි ගන්න පුළුවන් මම ඒවට කතා කරලා නැහැ කිව්වා හැමෝම නෙමෙයි ටික දෙනෙක් ඒ ඒ ඒ ඒ පබ්ලිසිටි පැත්තෙන් මිනිසුන්ගේ අවධානය ගන්න ඕන ඉතින් ඒ ඒ ඒ ඒ ඒ අවකාශයේ ඒ ඒ ඒ තෝතැන්න දේශපාලඥය පාවිච්චි කරනවා. ඒක හරහා මිනිස්සු අතරට ඉතින් වෙනස් විදිහකින් යනවා. ඉතින් ඒ ඒ මාකටිං එක සම්පූර්ණයෙන්ම මේ 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 මාධ්‍ය නවත්ති යුතුමයි. දේශපාලය නවත්තිලත් එක්ක රාජපක්ෂ කියන සර්නේම් එක ලංකාවේ තියේද නැද්ද? මේ යන තත්ත්වෙත් එක්ක. තියේද නැද්ද කියලා මට සාතර කියන්න බැහැ කිත් නමුත් ඇති. මම නම් කියන්නේ ඇති. රාජපක්ෂ ප්‍රේමදාස වික්‍රමසිංහ ඔය එකම අතලොස්ස කියන්නේ ඇත් දැන් ඔය රංජන අයියා වුණත් ප්‍රසිද්ධිය කියන්නේ මේ අය හරි එකමුතුයි කියලා මම ඒක පාර්ලිමේන්තේ ගෙනකොටත් මම දැක්කා. ඉතින් මේ මේ කල්ලි ඇති. ඇති. දැන් අපිට අවශ්‍ය දේශපාලනයෙන් කුරුවල් වෙච්ච නැති නමුත් ලෝකෙ දැකලා තියෙන අධ්‍යාපනය හොඳ අධ්‍යාපන මට්ටමක් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. මොකද අද ලෝකෙ දියුණුවයි. අද අපි 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 දැනුමත් අපි බුද්ධියත් එක්ක අපි මේ සටනක් කියන්නේ අපේ ඇඟේ ශක්තියත් එක්ක නෙමෙයි මේ ඒ නිසා මේ අර මේ 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 පොළොවට මේ තමන් يعني තමන්ගේ ජීවිතය වුණත් පරදුර තියලා මේ තමන්ගේ නම වුණත් මම කියන්නේ දැන් දේශපාලන කවුරු ආවත් මඩ වදිනවනේ කීර්ති නමක් තියෙන කෙනෙක් කිසිම කැල්ලක් නැති يعني මිනිසුන් ගොඩක් ආදරය කරන චරිතයක් කියලා තමන්ගේ නම විනාශ වුණත් කමක් නෑ මේ රටට උන්නතියක් කරලා ගෞරවණීයව අයින් වෙනවා කියන අර තමන්ගේ නම වුණත් බිල්ලට දීලා එන නායකයෙක් අපිට අවශ්‍යයි ප්‍රාර්ථනා කරන හැම අලුත් කෙනෙක් ඒවා කියලා. හරි ඔබ රංජන අයියා ගැන මතක් කරා. එයා කිව්වා මෙතන එතනෝල් කාර්යෝ මෙච්චර ඉන්නවා මෙතන ඉන්නවා කුඩු බිස්නස් කරන කට්ටිය මෙච්චර ඉන්නවා ඊට පස්සේ Facebook එකේ තියෙන කට්ටිය මෙච්චර ඉන්නවා කියලා. ඔය ඔක්කොම තියාගෙන ඔබත් හිටියනේ කාලේ. ඒ සීට් එකේ ඉඳන් හිටියා. ඔබට ලැජ්ජ හිතුන්නේ නැද්ද එහෙම කියන කතා ඇත්ත කියලා දැන දැනත් ඒ වගේ සීට් එකක ඉඳන් ඉන්නේ. ඔබ ඡන්දෙ ඉන්නවනේ. ඇත්ත කියන්නේ කොහොමද? ඔක කැලෑපත්‍ර ගහනවා වගේ වැඩක් නේ. මටත් පුළුවන් නේ. වඩාත් ඔයාලට විරුද්ධ කියන්න පුළුවන් නේ. ගීත් කියන්නේ පිස්සෙක් කියලා මම කියනවා. කට තියෙන බලිර ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ගීත් රංජන අයියා හරියක් කිව්වා නමුත් මොකද්ද ඒකේ වැඩේ? කියන්නේ අපි අර ඉස්තර වගේ ඔය කැලෑපත්‍ර ගගා ඉන්න පුළුවන් කාලේ යුගයක්ද මේ අපිට වගකීමක් ඇතු. එයාට වගකීමක් ඇතු මිනිස්සු මනුස්සට කියන්න පුළුවන්. එයාට අල්ල දෙන්න පුළුවන්. කවුද අල්ල දුන්නේ? ඉතින් අර ගැලරියට කතා කරනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කීත්. අනික මේ රංජනයි හොඳ පැත්තක් තියෙනවා. හිට්ලගෙත් හොඳ පැත්තක් තියෙනවා. හිට්ල කියන්නේ මොනවාද මස්මාලු කන්නේ නැති ඉංජිනේරුවෙක්. නමුත් ලෝක විනාශයක් කරපු කෙනෙක්. හැම මිනිස්සෙකම හොඳ පැත්තක් තියෙන රංජනායගෙත් තිබ්බත් නමුත් අර දේශපාලඥෙක් විදියට මම රංජනායව ලොකුවට අගය කරන කෙනෙක් නෙමෙයි කීත්.
කලාකරුවෙක් විදිහට වුණත් එයා එයා කලාවෙන් බිහි වෙච්ච කෙනෙක් නමුත් කලාවට මීට වඩා ලොකු සේවකයක් කරන්න තිබ්බා. එයා മന്ത്രി කෙනෙක් විදිහට පළාත් සභාවේ ලොකු කාලයක් හිටියා පාර්ලිමේන්තුවේ වාර දෙකක් හිටියා. නමුත් මම හිටපු කාලෙත් මැද පෙරදිගේ ගිහින් දුක් විඳින අපිට වැඩියෙන්ම විදේශ විනිමය ගෙනපු ඒ කාන්තාවන්ගේ දුක් ඒ කඳුළු විකුණන් කතා කරපු කෙනෙක් විදිහට මම රංජනායව දකින්න. නමුත් ඒ මිනිසුන්ට සේවයක් කරපු කෙනෙක් විදිහට මම දකින්න නැහැ අතරම. ඉතින් අර ඒ මඩ වලට කිසිම ඇත්තක් නැහැ තාම. ඒක ඔප්පු විය යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක ඔප්පු වෙන දවසක් ඒවි. මම ඒ අතරේ අහනවා ඔබට දැනෙලා නැද්ද මේ ලංකාවේ ඇතුලේ ජීවත් වෙනකොට ගසා කනවා, එහෙම නැත්නම් හොරකම් කරනවා, එහෙම නැත්නම් කොමිස් ගහනවා. ඔය ඔක්කොම සමහරක් වෙලාවට මේ එක සර්නේම් එකක් යටතේ විතරයි වෙන්නේ. එයාලගේ account තමයි හැම තැනකම තියෙන්නේ. මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට කිත් I am මොකද කියන්නේ assets and liabilities කියන්නේ අර වත්කම් වැරකම් අපි ප්‍රකාශ කරන්න ඕන. මම මේ මට ඇත්තටම ඒ දවසල මම වාහනයක් තිබුණෙත් නැහැ. මේ ගෙදරත් මගේ අම්මගේ මගේ නමට නෙමෙයි තියෙන්නේ අදටත්. ඉතින් ඊට පස්සේ මට පුරන්දයක් තිබුණේ නැහැ. ඉතින් මම පාර්ලිමේන්තුවේ අර මේ අපි ඉඳන් ඉන්නවනේ පොඩි ලොබි එක. මම ඉතින් මම ඉඳන් ඔකනේ නෑ ගන්න සේවිංස් account වල තියෙන විස්තර ටික දාලා ඉතින් ඊට පස්සේ එදන්ට අපේ මේ පක්ෂ නායකයෙක් වෙච්ච කෙනෙක් මම නම කියන්නේ. එතුමා එතනට ආවා මේ කම්මැලි කමේ. ඇයි ඔබතුමිය අයෝ කරන්නේ? මම කිව්වා ඉතින් මට පුළුවන් කියලා. නැහැ මගේ accountant ලේ මට accountant කෙනෙක් නෑ. මගේ accountant නේ කළ යුත්තේ එතුමාගේ හැමලු. එතුමාට ෆයිල් හතරක් මදි. එතුමාගේ වත්කම් පුරවන්න. ඒ ඔප්පු කරන්න පුළුවන්. මේ රාජපක්ෂ පවුල කෙනෙක් නෙමෙයි. එතකොට මේ මම ඇත්තටම පොදු වෙල්ලන්නේ. මම මේ එක්කෙනෙකුට ගහනවා නෙමෙයි ගීත්. දේශපාලන අධිකාරිය නියෝජනය කරන මං කියන්නේ ප්‍රාදේශීය සභාවේ ඉඳන් ඈ. ලොකු පිරිසක් ඉන්නවා. හර කියන්නේ 5000කට කිට්ටු වෙන පිරිසක් අපේ රටේ ඉන්නවා. තමන්ගේ වත්කම් එන්නේ කොහොමද? ඒවා ඔක්කොම හරියට මේ මොකද්ද කියන්නේ හරියට නිරීක්ෂණය වෙන්න ඕනේ. කියන්නේ ඒව ඔප්පු කරන්න බැරි දේවල් රාජසන්තක විය යුතුමයි. කවුරු කොහොම වුණත් ඒක කරන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් කරන්නේ නැත්තේ කියන එක මට තියෙන ප්‍රශ්නේ. හරි. ඔයාගේ තැන තිබ්බ දේවල් ටික ඔයා කිව්වා. ඒ වගේම රාජපක්ෂ නොවන කෙනෙක් වාට ඇවිල්ලා කිව්ව කතාවකුත් කිව්වා. ඔව් ඒ සියලුම බහුතරයක් ආද එහෙමයි. හැමෝම කියලා අපිට හැමෝටම මඩ ගහන්න අපිට අයිතියක් නෑ අපිට වගේ. මම අහනවා රාජපක්ෂලට තියෙන ගොඩක් දේපල වත්කම් ඔප්පු කරන්න පුළුවන් දේවල්ද එහෙම නැත්නම් වෙන වෙන අයගේ නම් වලට තියෙන ඇත්තේ? ඒ ඒවම වුණත් මම අර කියන්නේ දැන් මගේ අම්මගේ නමට මට දේවල් දෙලා දෙන්න පුළුවන් නම් ඉතින් ඒ අම්මට කොහොමද ඒක හම්බුනේ කියන එක ප්‍රශ්නයක්නේ. මගේ කියන්නේ දැන් ඔය බිරිඳට නම් තියෙන්නේ නංගිට නම් අරගෙන ඒවත් ඔප්පු කරා ඒවත් අර මේ මොනවාද පරීක්ෂණ විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක මේ ප්‍රශ්නේ. ඉතින් රාජ්‍ය සේවයටත් අපි බනින්න අවශ්‍යයි. ඒගොල්ලෝගේ තනතුර පරිස්සම් කරගන්න මේ දේශපාලඥයන්ට කඩේ යනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොනවාද මේ පාස්කු ප්‍රහාරෙත් උහුමයි බැඳුම් කර ප්‍රශ්නෙත් උහුමයි. ඉතින් මේ සියලුම දෙනාගේ ලොකු ගැටලු තියෙනවා. මේ හැම දෙයක්ම විසඳ ගන්න බැරි වෙයිද පුළුවන් වෙනටත් වඩා කොහේ හරි කොනකින් එකක් හරි මොකක් හරි එකක් අල්ල ගන්න අපිට හොඳ නායකයෙක් අවශ්‍යයි. අපේ රටේ තියෙන වාසනාව තමයි ගියේ එක නායකයෙක් ඇති. ඒකට මම ඒක සාධකයක් මම ඕගොල්ලෝ තේරුම් ගන්න කිව්වොත් මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට තමයි 18 වෙනි සංශෝධනයේදී මම ආණ්ඩුවට ගියෙත් ඒ එදාදී මම ඒක ගැන දුක් වෙනවා. ඊට පස්සේ 18 තිබ්බ වගන්ති බොහොමයක් නැති කරන්න තමයි 19 ගෙනාවේ. අතිස්සුව. ඒකෙදිත් මම හිටියා. මම 18 දිස්ති අතිස්සුව මම කනගාටු වෙනවා ඒක ගැන. මේ 19 ගෙනාවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා හිටපු. ඒකෙදි අර 18ට විරුද්ධව බොහෝතර බොහොමයක් තිබ්බා. ඒ කියන්නේ දැන් හොඳයි කියලා කිව්ව දෙයම එපා කියලාත් ඊගා වෙනසදී ගෙනාවා. ඒකටත් අර හිටපු 225ම තමයි ඡන්ද දීලා ඒක ඒ බහුතරයකින් ඒක දෙන්නේ. ඒ කියන්නේ එපා කිව්වෙත් එක එපා කිව්ව කණ්ඩායම තමයි හොඳයි කියලාත් කිව්වේ. මේ මිනිස්සුන්ව නටවන්න හරි ලේසියි කිව්වෙත්. සල්ලි වලට. ඔබ විතරක්ම නෙමෙයි මානසික දේවල් වෙන්න පුළුවන්, තනතුරු වෙන්න පුළුවන්, ඇයි හොඳයි එකක් වෙන්න පුළුවන්. යන රැල්ලට තල්ලු වෙලා යනවා වෙන්න පුළුවන්. ඕව ඔක්කොම කවලම් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ හොඳ ජනාධිපති කෙනෙක් විතරමයි මම දකින්නේ විදිහට. හොඳ ජනාධිපති. හොඳ පණ ඇති. හොඳ පණ තියෙන හොඳ ජනාධිපති කෙනෙක් රැල්ලටවත් යනවද? මම 2015 පස්සේ දේශපාලන කරේම නැහැ.
මම කිව්වා මම දැන් ගෝගෝට හෝම් කියන මේ එකෙදි මම එකතු වෙන්නේ රැලට යෑමට ටයිමෙන් නෙමෙයි. ඇත්තට මේක මටත් අවදානමක්. මොකද අද මේ රජයත් එක්ක අපි ගැටෙන්නේ. බය කියන්නේ මට කිරිසප්පෙක් ඉන්නවා. ඉතින් බොරු නිකන් අහක තියෙන ප්‍රශ්න අවශ්‍ය නැහැ. නමුත් අර එක පැත්තකින් මගේ ජීවිතේ මොකක් හරි හේතුවකින් කියන්නේ මම ලංකාවේ පදිංචි වෙනත් හිටපු කෙනෙක් නෙමෙයි කිත්. නමුත් අද දෛවයේ විසින් අද මම මෙතන ඉන්නවා. මට යමක් කීමක් තියෙනවා. කැක්කුමක් තියෙනවා පැහැදිලිවම. කියන්නේ මේ තමයි මගේ රට. අපච්චිනේ පරිසමාප්තාර්ථේ අපි කිසිම වෙන රටකින් පිළිගන්නේ නැහැ කිත්. අපිට එහෙම නිකම් ටිකට් එකක් අරන් කොහෙවත් ගිහින් ඉන්න බෑ. අපිට කොහෙවත් ගිහින් රුපියලක්වත් එහෙම හම්බ කරන්න බෑ අවට ගියට. වැඩපිළිවෙලක් තියෙන එකට අපිට ලොකු වියදමක් දරන්න ඕනේ. කියන්නේ ලේසි නැහැ. ඉතින් මේ මගේ අම්මා, මගේ දරුවා, මගේ මහත්තයා, මගේ පෙම්වතා වගේ හැඟීමක්ම තමයි මේ මගේ රට. ඉතින් ඒකට මට කරන්න පුළුවන් පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒක මම මේ දවස්වල කරනවා. නමුත් රැල්ලට නම් මම යන කෙනෙක් නෙමෙයි. රැල්ලට යනවා නම් මම මෙහෙම අවංකව කතා කරන්නෙත් නැති වෙයි කියලා මම හිතනවා. දැන් අන්තිමට අහන්නේ ගොඩක් කට්ටිය මූන්ට කෙලින් කතා කරලා අවසානයේ ඔය ඔක්කොම බලන් ඉඳලා තව මාස ගානක් අවුරුදු ගානක් ගිහිල්ලා සුදු පාට වෑන් එකක්, කළු පාට වෑන් එකක්, නිල් පාට වෑන් එකක් ගෙවල් ගාව කරකෙයිද? ඔය කතා කරන බහුතරයක්. මොකද ටීවී චැනල් වල පේන්නේ නැති සමාජ මාධ්‍ය වල විතරක් පේන චරිත වලට එකම වෙයිද? මට ඇතුළු අපි කියන්නේ සමස්තයක් විදිහට ඒ බය මට හැමෝම ගැන තියෙනවා. දැන් අපේ කලාකරුවෝ මේ දවස්වල එකතු වෙලා මේ රැලි වලට එකතු වෙනවා. මම එතනදිත් කියන්නේ අපේ ආරක්ෂාව අපි පොඩ්ඩක් බලමු. අපි ඒ කියන්නේ අපි කණ්ඩායමක් හදාගමු. ඒ කියන්නේ කොහොමද කියන නමුත් අර මෙහෙමයි 100%ක් අපි සුරක්ෂිතයි කියලා අපිට හිත හදාගන්න බෑ. නමුත් එහෙම දෙයක් ආවත් මම නම් ඇත්තටම දෙපාරක් හිතන්නේ නැතුව මම ඒකෙන් ප්‍රසිද්ධියෙන් මම කතා කරන්න ඉදිරිපත් වෙනවා. ගීත් මේ සබහා දහමේ හැම දෙයකටම වඩා ප්‍රබලයි. සුනාමි අත්විඳපු රටක් අපි. කොවිඩ් විවිධයට විවිධ විදිහට බලපාපු දෙයක්. සබහා දහමේ ප්‍රබලයි හැම දෙයකටම වඩා. මම කිතුණු දහමේ මගේ ආගම හැටියට මම වැරද්දක් කරොත් මට ඒක පරිසම් දෙනවා පැහැදිලියම. හැබැයි මම හිතටඟකව හිටියොත් ඒකේ ආශිර්වාදෙ මට තියෙනවා. ඕකේ, අවසාන ප්‍රශ්නේ. එක ජනාධිපති කෙනෙකුට හිටං කියලා කාඩ් ගැහුවා. අවසානයේ හරිද? ඊට පස්සේ තව කෙනෙකුට ගෝ ගෝට කියලා කියන්න ඕනේ අම්මට කියන පදේනුත් කියලා ඉවරලා යන්න කියලා කියනවා. කියලා හිතන්නම්. ඉතින් අනේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ දුර්වල පැත්තකුත් තියෙනවා නැති පැත්ත. මම පෞද්ගලික හිතනවා මෛත්‍රී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙච්ච එක තමයි කරගත්ත ලොකුම ගොංකම කියලා. ඒ කියන්නේ රාජපක්ෂ මහත්තයා ආව මේ වලදායි කිය අඬ ඡන්දෙ දින්නට පස්සේ ඒගොල්ලෝගේ නායකයා වුණා කියන එක මම දන්නේ නැහැ. මට නම් ඒ කියන්නේ මොන ප්‍රශ්නේද මොන හේතුව තිබ්බත් ඒක සදාචාරාත්මක නැහැ. එතනින්ම තමයි එතුමාට වැරදුනේ ඇත්තටම. නැත්තම් එතුමාට මීට වඩා ලොහුඳ සේවයක් කරන්න තිබ්බා. හැබැයි අවංකම කියනවා නම් අර 19 වෙනි සංශෝධනයේ දැන් අපි කිව්ව එක උදාහරණයක් කිව්වොත් මහින්ද මහත්තයා කියලා තිබුණා දෙපාරකට වඩා ඡන්ද ඉල්ලන්න පුළුවන් කියන එක එතුමා 18 දී ඇතුළත් කරගත්තා. නමුත් 19 දී ඒක අවලංගු වුණා. කියන්නේ විධායක බලතල මෛත්‍රීපාල ජනාධිපතිතුම අඩු කරා. ඉතින් අර එතුමාගේ හොඳ අපි අනිවාර්යයෙන්ම නමුත් එතුමා අචාරුවක් කරගත්තා. ඔක්කොමලා මෙහෙම ලංකර මොනවාද රැවුලා කැඩ ඔක්කොම බියර ගන්න ගිහිල්ලා අචාරුවක් කරගත්තා. ඒ හිටං කියන කියන්නේ මිනිසුන්ගේ වචන වලින් අල්ලගෙන නම් මඩ ගහන්න හොඳ නැහැ. ඒක හරි මේ කොහොමද කියන්නේ හරි පහත් නිකන් ඒක සීලාචාර නැහැ. මේ එහෙම අසීලාචාර ලෝකෙක නෙමෙයි අපි දැන් අද අපි ඒ ඒ ඒ යුගයක නෙමෙයි අපි දැන් ඉන්නේ. නමුත් ගෝගෝටා හෝම් කියන්නේ පැහැදිලිවම මේ දේශපාලනේ හොඳටම කුරුවලච්චයනේ. මහින්ද මහත්තයා අවුරුදු 20 ගණන් ඉඳලා පාර්ලිමේන්තුවේ 20 ගණන් ඉඳලා දැන් අවුරුදු කීයද කියන්නේ අවුරුදු 40කට 50කට විතර ආසන්න දේශ ක්‍රියාකාරී මේ දුරයක් එක ඉන්නවා. ඒතර මේ කණ්ඩායමට කරගන්න බැරි වෙන නිසා තමයි ඉතින් මේ අහිංසක මිනිස්සු යන්න කියලා කියන්නේ. මේ ඇති ඉතින් නේ ඇති දැන් කියන්නේ මේ ලංකාවටම ඔච්චර දින්නේ ඔයිට එහා මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ අයට අවස්ථාව දීලා බලන්න කියන එක තමයි මට අපේ මේ බලදරින් කියන්න තියෙන්නේ. හොඳයි, ඒ බලාගෙන ඔබට තීරණය කරන්න හැකියාවක් තියෙවි. හෙට දවස ලංකාව කාටද අයිති වෙන්න ඕන කියලා අයිතියක් නෙවෙයි. සමා වෙන්න මට අවසානට කියන්න තියෙන්නේ. කියන්නේ මේ රැලිය මම කලින්ුත් කිව්වා. හොඳම දේ තමයි දැන් රාජ්‍ය සේවයේ ළියට බැස්සා වෛද්‍ය වෘත්තිය මේ ඉන්න අය දුක කියනවා. මේ අපේ මේ කලාකරුවෝ කියන්නේ බොහොම මේ අර මේ
හෘදයාංගම විදිහට තනියම කියනවා. ඔව් ඒ කියන්නේ කිසිම පක්ෂයක කවද මෙච්චර අවුරුදු බර ගන්නගෙන කිසිම පක්ෂයකට කඩේ ගියේ නැති කලාකරුවෝ මේ ඇවිල්ලා දින ඒ වගේම අපේ මේ රණවිරුව ඒ කියන්නේ යුද්ධෙන් මේ ආබාධිත වෙච්ච යම් රණවිරුවත් එනවා. එනිසා මට අවංකමට ඉල්ලන්න තියෙන්නේ මේ අර සමහරක් අය කියනවා අපි සිංහල මිනිස්සුන්ට මත හරියට අමතක වෙනවා කියලා. ඡන්දයකට තව අවුරුදු දෙකක් විතර තියෙනවා. ඉතින් මේ අවුරුදු දෙක පහ වුණාට පස්සේ මේ මේ ස්නේහදල් අමතක වෙන්න නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවුරු හරි මට බය වෙනවා නම් මගේ දේශපාලන කතන්දරයට ඉතින් ඔව් මං වගේ කෙනෙක්ටවත් ඡන්ද දෙන්න එපා. මේ ඉන්න මං කියන පක්ෂ විපක්ෂ මේ කුරුවල් වෙච්ච එක එක්කටවත් දෙන්න එපා. අලුතෙන් එන ගමට වැඩ කරන අනික ඇත්තට මට දවස් ඉස්සෙම කතා කරන්න පුළුවන් නමුත් අවසානට කියන්න තියෙන්නේ මේ ඡන්ද ක්‍රමෙත් වෙනස් වෙන්න ඕනේ. මම මේ මනාප ක්‍රමයට පොඩ්ඩක්වත් කැමති නැහැ. ආසන ක්‍රමයට ආවහම ගමට වැඩ කරන මනුස්සයාට මුල් තැන තියෙනවා. ඉතින් තමන්ගේ ගමට වැඩ කරන මේ මේ මාධ්‍ය රඟ නටනෙවුම් සින්දු කියන විහිළු කතා කියන කට තියෙන ඵලයේ ඔහේ නිකන් වැල් බයිලා කියන මිනිසු නෙමෙයි, රවට්ටන මිනිසු නෙමෙයි. තමන්ගේ ගමට හරියට වැඩක් කරන, කමට අවශ්‍ය දේ කරන මේ පොලේ පය ගහලා ඉන්න බලය ධනය එහෙම පෙන්වන්නේ නැති මිනිසු කොට්ටාශයක් එදාට තෝරගන්න අමතක කරගන්න එපා තව අවුරුදු දෙකකින්. හොඳයි. කාලය ගෙවෙනවා. හැබැයි ගෙවෙන කාලය ඇතුළතදී අපි කරන්න ඕනේ මොනවද කියන එක තරුණ අපි හිතන්න ඕනේ. හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් මේ වීඩියෝ එකත් එක්කම ලංකාවට හොඳ දවසක් උදා වේවා. මේ පොළොව පය ගහලා ඉන්න රටක් ඉතුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරගලයට ජය වේවා. ජය වේවා.